අයිපවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා පූර්ණ සුවය ලබා IDH රෝහලෙන් පිටව යයි. කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවල සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට අවසන්. නැවත දහවල් 12 සිට ඇඳිරි නීතිය. කොරෝනා මර්ධන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් ලක්ෂ 50ක්. අගමැති සියලු පක්ෂ නායකින් හෙට අර්ලියගහ මන්දිරයට කැඳවයි. කොරෝනා මර්ධන ව්‍යාපෘති අඩාල කිරීමේ විපක්ෂයේ උත්සාහය හෙළා දකින්න බව අගමැති කියයි. කොරෝනා මර්ධනයට රජය තවමත් විධිමත් වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවට හිටපු අගමැතිගෙන් චෝදනා. ඇඳිරි නීතිය කොරෝනා වෛරසය, ඒත් අපිව අමතක කරන්න එපා. ලොකම බීතියට පත්කළ COVID-19 වෛරසය පිළිබඳවයි අදත් ප්‍රථම පුවත. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම මගේ ප්‍රවාහන ගුවන් සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නවතා දැමීමට ඉන්දිය රජය පියවරගෙන තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරටුව පළමු රෝගියා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා අද IDH රෝහලින් පිටව ගියා. මෙරටින් වාර්තා වූ පළමු COVID-19 වෛරසය ආසාදිත සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණයෙන්ම සුවය ලබා IDH රෝහලින් පිටව ගොස් තිබෙනවා. චීනයේ වුහන් නගරයේ වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුව හමු වූ පළමු ශ්‍රී ලංකික කොරෝනා වෛරස ආසාදිතයා බවට මෙම සංචාරක මග පෙන්වන්නා වාර්තා වුණා. මේ වන විට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට පුද්ගලයන් 222 දෙනෙකු දිවයිනේ රෝහල් 18ක මේ වන විට ප්‍රතිකාර ලැබෙමින් සිටිනවා. වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර ආසාදිත බවට සැකකරන පුද්ගලයින්ට සහ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර තිබෙනවා. මේ අතර ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා ආයතනයට අයත් ගොඩනැගිලිද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය සඳහා භාවිතා කළ හැකි ඖෂධ පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමක අද දැසන සියත ටීවී පියුම්විල වැඩසටහනට එක් වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස සිය අදහස් පළ කළා. ක්ලෝරොක්වීන් සහ මේ හයිඩ්‍රොක්ලෝරොක්වීන් මේවා ලංකාවට ගේන්න පුළුවන්ද? ලංකා මිනිස්සු පාවිච්චි කරන්න ඕනේද? සහ ලංකා මිනිස්සුම ගොඩදා ගන්න මේකෙන් පුළුවන් මොන ඖෂධය වුණත් ඒක ලංකාවට ගැලපෙනවද කියලා තීරණය කරන්න ඕනේ ලංකාවේ ඉන්න විශේෂඥයන්. ඒතර එතෙන්දි පැහැදිලිවම අපිට තියෙන අත්දැකීම් සහ අපිට තියෙන පහසුකම් සහ සියල්ල සලකලා බැලුවාම ඊයේ දවස තුල අපි තීරණය කළා වෛද්‍යවරු විදිහට මේ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ දෙනකොට විශේෂයෙන්ම හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සහ ඊට අමතරව තවත් ප්‍රතිජීවක ඖෂධයක් තියෙන ඇසිත්‍රොමයිසින් කියලා මේ ඖෂධ එකතු කළා. ඒ සංකලනයෙන් එන ඖෂධ මාත්‍රාවක් තමයි අපේ රටට ගැලපෙන හොඳම ක්‍රමය කියන එක. මේ අවස්ථාවේදී අපි මේ ඖෂධ පාවිච්චි කරන්න ඕනේ COVID-19 කියලා තහවුරු වෙච්ච රෝගීන්ට පමණයි. මොකද අපි මේ ඖෂධ වැරදි මාත්‍රාවලින් ගත්තොත් එහෙම නැත්නම් වැරදි කාල සීමාවල් ගත්තොත් එහෙම අපිට තියෙන ප්‍රශ්න තමයි අපිට ඇත්තටම COVID-19 තිබුණත් අපි සංකූලතාවලට යන්න ගත්තොත් එහෙම මේ ඖෂධ බොන ගමන් අපි පරීක්ෂණ වලට ලක් කළාට අපිට COVID-19 තියෙනවද කියලා පරීක්ෂණ වලින් හෙළි නොවෙන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසයේ මර්ධනය සඳහා ස්ථාපිත සක් අරමුදලට ඇමරිකානු ඩොලර් 50 ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 වැනි ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ හෙවත් සක් හවුලේ රාජ්‍ය නායකින්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදී මෙම අරමුදල ස්ථාපනය කර තිබෙනවා. ඉන්දියාවේ නව කොරෝනා වෛරස ආසාදිතයින් මෙවැනි විට 425 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 8ක්. මෙවැනි විට ඉන්දියාවේ නවදිල්ලියේ සියලුම දිස්ත්‍රික්ක වසා තැබීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා.
මෙතර ඉන්දියාවේ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන මුම්බයිහි නිජබිම වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර මාර්තු මාස 31 වන දින දක්වා වසා දමා තිබෙනවා. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම මගී දුම්රිය සේවා සහ අන්තර් ප්‍රාන්ත බස් රථ සේවාද මාර්තු මාස 31 වනදා දක්වා අත්හිටුවා තිබෙනවා. මෙතර ඉන්දියාවේ ප්‍රාන්ත 23ක නගර 80ක් මෙවැනි විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. යුරෝපානු රටක් වන ස්පාඤ්ඤ කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් එල්ල වූ රටක් ලෙසට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉතාලිය චීන හැරුණු කොට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කළ රට බවට ස්පාඤ්ඤ වාර්තා වනවා. ස්පාඤ්ඤයේ මෙවැනි විට පුද්ගලයන් 29,909 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති අතර මෙවැනි විට පුද්ගලයන් 1,813 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ හේතුවෙන් එරට දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 35,070ක් COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. එරට තුළ වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 458ක්. දකුණු කොරියාවද මෙවන විට කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. මෙවන විට පුද්ගලයන් 8,961 දෙනෙකුට වෛරසය වැළඳී ඇති අතර පුද්ගලයන් 111 දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. මේ අතර ඩුබයිහි වර්ජින් ගුවන්විදුලි වැඩසටහන තුළින්ද දකුණු කොරියාවට වෛරසය ව්‍යාප්ත වීම සහ එය පාලනය කර ගැනීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර තිබුණා. So out of the total 8,897 infected in South Korea, this patient 31, unfortunately. මේ වන විට දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාවකින් 60% රෝග වාහකයා බවට පත් වී ඇත්තේ චීනයේ වුහන් නගරයේ සිට කොරෝනා වෛරසය ආසාදනය වී දකුණු කොරියාවට පැමිණි කාන්තාවක් බවට එම වැඩසටහනින් තොරතුරු අනාවරණය වුණා. ඉන් පෙනී යන්නේ වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසකට මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි හැකියාවක් පවතින බවයි. අග්නිදිග ආසියාතික රටවල් රසක COVID-19 හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය වේගවත් වී තිබෙනවා. අග්නිදිග ආසියානු කලාපයේ මෙම වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇත්තේ පසුගිය පෙබරවාරි මාස 27 වන දින මැලේසියාවේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව පවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මැලේසියාවේ කුවාලාලම්පුර් නගරයට නුදුරින් පිහිටි ශ්‍රී පෙටාලින් දේවස්ථානයේ පැවැත්වූ තබ්ලිගි ජමාත් සභාවට පැමිණි පුද්ගලින්ට මෙම වෛරසය වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙම විශේෂ දේව මෙහෙට රටවල් 30ක පමණ පුත්කලින් 16,000ක් පමණ සහභාගී වී ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ. මෙම දේව මෙහෙය පෙබරවාරි මාස 27 වනදා සිට මාර්තු මාස පළමුවැනිදා දක්වා පවත්වා තිබෙනවා. එහි සිව් දින ආගමික රැස්වීමට පිලිපින ජාතිකයන් 215 දෙනෙකු සහභාගී වී තිබෙනවා. එම දේව මෙහෙට සහභාගී වූ පිලිපින ජාතිකින් සොයා එරට බලධාරීන් මෙවන විට මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. පිලිපිනේ නව කොරෝනා ආසාදිතින් 380 දෙනෙකු වාර්තා වන අතර එරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගියා. පිලිපිනේ මෙලෙස කොරෝනා වෛරස් ව්‍යාප්තිය සිදුවන්නේ මුළු රටම නිරෝධායනයකට ලක් කර තිබීදී වීම විශේෂත්වයක්. කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග ඕස්ට්‍රේලියාවේ සියලු ප්‍රාන්තවල අත්‍යවශ්‍ය නොවන සේවා නතර කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ සියලු අවන්හල් සහ ආපනශාලා පාසල් ඇතුළු පොදු ස්ථාන වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි විට ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින් 3,582 දෙනෙකු වාර්තා වන අතර පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉන්දුනීසියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව මෙවන විට 514ක් වී ඇති අතර එරටින් කොරෝනා මරණ 48ක් වාර්තා වනවා. එම තත්ත්වය යටතේ ජකර්තා අගනුවර ඉදිරි සති දෙකක කාලය සඳහා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. වෛරසය බිහි වූ චීනයේද අභිභවා යමින් ඉතාලියේ කොරෝනා මරණ වාර්තා වෙමින් පවතින අතර මෙවැනි විට එරට මරණ සංඛ්‍යාව 5,476ක් ලෙසයි දැක්වෙන්නේ. එලෙස මරණයට පත්වන 86%ක්ම වයස අවුරුදු 70ක් ඉක්ම වූ අය වන අතර අවුරුදු 60ත් 69 අතර වයසේ පසුවන 10%ක් එය අතරවන බව සඳහන්. ඉතාලියේ දරුණු ලෙස කොරෝනා වෛරසයට ලක් වූ ලොම්බාඩියා නගරයේ මළ සිරුරු එක්රස් කිරීම සඳහා හමුදා ට්‍රක් රථ යොදවා තිබූ අයුරු දැක්වෙන CCTV දර්ශන මෙවැනි විට අන්තර්ජාලයට එක් කර තිබෙනවා.
මෙතර ජර්මන් චාන්සල ඇන්ජලා බර්ක් හමු වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇය ඊයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඒ අනුව ඇය නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක් කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ලොව පුරා රටවල් 188කින් කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 343209ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාවද 14730ක් ලෙසයි දක්වන්නේ. කොළඹ ගම්පහ පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක් තුල ක්‍රියාත්මක ඇඳලේ නීතිය හෙට උදැසන 6ට තාවකාලිකව ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර අද පෙරවරු 6ට ඇඳලේ නීතිය ඉවත් කළ සෙසු ප්‍රදේශ සඳහා නැවතත් ඇඳලේ නීතිය ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්ක සඳහා යලිත් ලබන 26 වන දින බ්‍රහස්පතින්දා උදැසන 6ට තාවකාලිකව ඇඳලේ නීතිය ඉවත් කිරීමට කටයුතු කරන බවයි රජය ප්‍රකාශ කර සිටියේ. ගම්පහ පුත්තලම යන දිස්ත්‍රික්ක තුන සහ උතුරු පළාතේ මන්නාරම වවුනියාව මුලතියෝ කිලිනොච්චු සහ යාපනය යන දිස්ත්‍රික්කවලට මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන ඇඳරේ නීතිය හෙට උදැසන 6ට ඉවත් කිරීමට කටයුතු කරන බව රජය නිවේදනය කළා. ඒ අනුව මෙම දිස්ත්‍රික්කවලට නැවතත් හෙට පස්වරු 12ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන අතර එය 27 වෙනි සිකුරාදා උදැසන 6 තෙක් බල පැවැත්වෙනවා. සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6ට ඉවත් කළ ඇඳිරි නීතිය අද පස්වරු 2ට යලේ ක්‍රියාත්මක වුණා. ඒ අනුව එම ප්‍රදේශයන් සඳහා එළඹෙන 26 වන බ්‍රහස්පතින්දා උදැසන 6ට එම ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එදිනම දහවල් 12ට නැවත එම ප්‍රදේශයන් සඳහා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවත් ජනාධිපති මාත්‍යංශය විසින් දන්වා තිබෙනවා. දිවයිනේ සියලුම දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකින් තනින් තැනට රැගෙන යාමද සම්පූර්ණයෙන් මේ වන විට තහනම් කර තිබෙනවා. ඇඳිරි නීතිය බලපවත්වන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ලබා දී තිබෙනවා. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවලු ප්‍රවාහනයට ඉඩ සලසා දී තිබෙනවා. එමෙන්ම කෘෂිකර්ම සහ වෙළඳ විෂය භාර අමාත්‍යවරයා මෙම කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බවයි රජය දැනුම් දී තිබෙන්නේ. මේ අතර අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය සේවා හා භාණ්ඩ මිලදී ගැනීම සඳහා අද නගර කරා පැමිණි ආකාරය දක්නට ලැබුණා. ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාව තුළ ඔබ හැසිරිය යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍යාංශ ආරක්ෂකංශ මෙන්ම මාධ්‍ය මගින්ද නිරන්තරයෙන් දැනුම් දුන් අතර මේ පිළිබඳව අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් ඔබව දැනුවත් කළා. මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් මහත්මා ගතේ පෙන්වන ලද පිරිස් දිස්ත්‍රික්ක කිහිපයකදීම අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන්ගේ කැමරා කාචුවල මෙලෙස සටහන් ව තිබුණා.
COVID-19 වෛරස මර්ධනය කිරීම සඳහා ඇතැම් පාර්ශ්වයන් වගකීම් සහිතව කටයුතු කරමින් සිටියදී කෙසේ නමුත් තමන්ගේ ජීවිතයද අනතුරේ හෙලා ගනිමින් අන් අයගේ ජීවිතවලටද බලපෑම් වන ආකාරයෙන් හැසිරුණු වගකීම් විරහිත පුද්ගලින් සහ ඔවුන්ගේ අදූරදර්ශී හැසිරීම්ද මෙලෙස දක්නට ලැබුණා. මෙතර මෙලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකළ පිරිස සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවත් තවදුරටත් එලෙස හැසිරෙන්නන්හට දැඩි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ ඇදිරි නීතිය ඉවත් කළ සමහර ප්‍රදේශවලින් වාර්තා වෙනවා. විශේෂයෙන්ම අපි දින කීපයක් තිස්සේ ජනතාවට ලබා දුන්නු නිරෝධායන රීතීන් පිළිබඳව රෙගුලාසි පිළිබඳව කිසිම ආකාරයක සැලකීමකින් තොරව එම නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කරන ආකාරය විශේෂයෙන්ම සමහර ප්‍රදේශවල ගවයින් කුකුලන් ආකාරයට හැසිරෙන ආකාරයකුත් අපිට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපි ඊටාම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ඇදිරි නීතිය දැමීමත් මේ ඇදිරි නීතිය తాවකාලිකව ඉවත් කිරීමත් අරමුණ වුණේ මේ ජනතාවට මේ රෝගය බෝවීම පැතිරීම වැළැක්වීම සඳහා. කෙසේ වෙතත් ඇදිරි නීතිය ඉවත් කළ පසුව ප්‍රදේශවල ඇති වෙලා තියෙන සමහර තත්ත්වයන් ඉතාම ශෝචනීයයි. දැනටමත් ඇදිරි නීති ලිහිල් කළ කාලය තුළ විවිධ ආකාරයට සෞඛ්‍ය පුරුදු නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින් 15 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නිසා මෙම රීති වලට ගරු කරමින් සෑම විටම කටයුතු කරන්න නැතහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වෙනවා. අද පස්පුරුව වන විට මෙරටින් COVID-19 වෛරසය වැළඳුණු නව රෝගීන් 5 දෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 වෛරසය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කරන අතර වැටුප් ලබා ගැනීමට අද පස්වරුව වන විට රාජ්‍ය සේවකයන්ට හැකියාව පවතින බව ලංකා බැංකුවේ වැඩපළඳ කළමනාකරු DPK ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අද දිනය අපගේ ඇඳුරු නීතිය නැති ප්‍රදේශවල සියලුම ශාඛා ටික අපගේ ලංකා බැංකුවේ ශාඛා ටික විවෘත කරලා තියෙනවා. ඉතින් ජනතාවට ඇවිල්ලා තමන්ගේ බැංකුව කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඔබ දන්නවා අද රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන දිනය. ඉතින් අපගේ නිලධාරි මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේ සිකුරාදා රාත්‍රිය වෙනකම් මම ඇඳුරු නීතිය අවසරපත් ලබාගෙන ඒ අවශ්‍ය කටයුතු කරලා අද උදේ සිස්ටම් එක හරහා අපේ ශාඛා පද්ධතිය කරා අපේ මුදල් නිදහස් කරනු ලැබුවා. අද දවසේ ඇතුළත ඒ සියලුම වැටුප් අපගේ ජනතාවගේ වැටුප් ලංකා බැංකුවේ ගිණුම් හැම එකටම බැරවෙන බව මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. අපි කරලා බලාපොරොත්තු වෙන්නේ අපේ ජනතාවට මේ අවස්ථාවේදී රාජ්‍ය බැංකුවක් හැටියට රජයේ ක්‍රියාපිළිවෙත වඩා ශක්තිමත්ව කිරීම සඳහා දායක වීම තමයි අපගේ අරමුණ වෙලා තිබෙන්නේ මේ වෙලාවේ. ණය වාරික ගෙවීම සඳහා විශේෂයෙන් දැන් විශේෂ ව්‍යාපාරිකයන්ට මේ අවස්ථාවේදී තමන්ගේ චෙක්පත් දැන් නිෂ්කාශනය හරියට සිදු වෙන්නේ නැහැ.
එතකොට ඒ වගේ ප්‍රශ්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අයට අපි කියන්නේ අපගේ කලමනාකරු හම්බ වෙන්න හම්බලා කතා කරන්න. කතා කළා අපිට තමන්ගේ ප්‍රශ්නේ දැනුම් දෙන්න. ඒ දැනුම් දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම අපි ඒ සඳහා අවශ්‍ය සහනයක් ලබා දීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සඳහා අපේ කලමනාකාරීත්ව යොමු වෙනවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. සතුස්ස ආයතන සහ ලංකා සතුස්ස ආයතනයේක්ව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයකින් තොරව ජනතාව වෙත බෙදා හැරීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා. සතුස ආයතනය සහ ලංකා සතුස ආයතනය ඒකාබද්ධ වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකින් යුත් සහන බඩුමල්ලක් පිළියෙල කිරීමේ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාත්මක කරමින් පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමේ ක්‍රමවේදය දිගින් දිගටම සිදු කරගෙන යාම සඳහා මෙවන විට සතුස ගබඩා අංශ, ඇසුරුම් අංශ සහ ප්‍රවාහන අංශ සේවක සේවිකාවන් ඉතාම කාර්යක්ෂමව මෙම ක්‍රියාන්විතයට යෙදවීමට සතුස ආයතනය සහ ලංකා සතුස ආයතනය කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන බඩු භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව සිදු කිරීමටද බලාපොරොත්තු සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා පවසනවා. ඉදිරියේදී එම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව සමග එක්ව සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ වන විට විශේෂයෙන්ම සතුස ගබඩා, එවැගේම ඇසුරුම් අංශ, එවැගේම ප්‍රවාහනාංශ ඉතාම යහුසුලුව මෙම රජයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි ක්‍රියාන්විතය යොදවලා තිබෙනවා. අපේ සේවක පිරිස දිවාරය නොබලා එම කටයුතුවල නිමග්න වී සිටිනවා. ඒ නිසා අපිට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ ක්‍රමවේදය අප විසින් දිගින් දිගටම සිදු කරගෙන යනවා කියන කාරණය. ඒ වගේම අපේ තිබෙන ප්‍රවාහන ජාලය මගින් සතුස ප්‍රවාහන අංශයේ සතු ප්‍රවාහන ජාලය මගින් එම බෙදා හැරීමේ කටයුතු දිවා රාත්‍රී නොබලා සිදු කරගෙන යනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට දෙන්න තියෙන එකම පණිවිඩය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව පාරිභෝගිකයා වෙත එසැනින් බෙදා හැරීමේ ක්‍රමවේදය අපි විසින් දියත් කරමින් සිටිනවා කියන කාරණය. කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමට ඇතැම් පිරිස් උත්සාහයක නිරත වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එයද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ අතර රට තුළ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේ රැස්වීමක් සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකින්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ අරණියගහ මන්දිරයට කැඳවීමක් සිදු කර තිබෙනවා. පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදන සහ Facebook හරහා නිකුත් කර තිබූ නිවේදනයන් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලින් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරී ඇති බවත් මේ නිසා කොරෝනා වෛරසය මර්ධන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැද්ද යන්න ගැන මහජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවත් පසුගිය පෙබරවාරි 20 වනදා යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන සඳහාත් අප යෝජනාවක් ඉදිරිපත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරයේ හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශ්ව අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත්කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඊට විරුද්ධ වූ බවද අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනවා. රටේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට හැකිවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියේ ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. මේ රටේ එකම කොරෝනා ආසාදිතෙක්වත් නොමැති අවස්ථාවක පසුගිය මාර්තු මාස 2 වනදා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති බවත් ඊට දින 10කට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ කළේ පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමිය යුතු යයි හඬ නැගීම බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.
கொரோனா வைரஸ் ஓதுரன் தேசபாலன வாசி லபா கணிமட்ட எக்ஸத் ஜாதிக பட்சே பார்ஷவ தெக்க தரங்கே கணியலே சிட்டின பவ பினியன பபத் பசுகேதா பிட்ரட சிட்ட ஸ்ரீலங்காவட பெமினி நிரோதாயட யாமட நொஹக்கி ஐக்கியா குவந்துடுபலேதி கலபல கல பிரிஸ் திரிகன்னுமின் சஜித் பிரேமதாஸ் விபக்ஷ நாயகவரைய ஆண்டுவே நிரோதாயன வடபிரிவல்ட அகுல் ஹெலு ஆகாரே முழு ரட்டம துட்டு பவத் அலுத் ஆண்டுவே முதல் சப்பியும கபா ஹரிமட யாபாலன பார்ஷவே பசுகே மாசே பார்லிமேந்து துலகத் உற்சாஹய பெருதுனு பசுவ தென் ஜனாதிபதி வரையாட்டு அனுக்ரம் வியவஸ்தாவின் லபாதியாதி முதல் பலதலகன நீதி தர்க ඉදිරිපත් කොට දරුණු වසංගතයක් මැදේ රට අකරමණය කිරීමට ගන්නා මේ උත්සාහය හෙළා දකින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඒහා සමගාමීව සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ අරමුදලක් ස්ථාපිත කර තිබෙනවා. එය නම් කර තිබෙන්නේ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ලෙසයි. මේ පිළිබඳ වැඩිතර තොරතුරු අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. கொரோனா மர்தனிய கிரீம சந்தா வத்மன் ஆண்டுவ தவமத் பரிபூர்ண சலஸ்மக் இதிரி பத்கர நுமதி பவ ஹிட்டபு அக்ராமாத்திய ரணில் விக்ரமசிங்க மகதா பவசனபா ஏ சமாஜ மாத்தியோசே விசேஷ பிரகாஷாக சிது கரமீன் පසුගිය දින 12ක කාලය තුල ලෝකය පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙගුණයක් වී තියෙනවා. දකුණු ආසියානු රටවලට සිදු කරන බලපෑම් වැඩි වෙමින් පවතිනවා. අවාසනාවකට ලංකාව තුල අවශ්‍ය පියවර නිසි වේලාවට ගත්තේ නැහැ. සමහර පියවර ගත්තේ ප්‍රමාද වෙලා. තවමත් රජය විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට අසමත් වෙලා තියෙනවා. මේ ප්‍රතිඵලය වන්නේ රෝගය ව්‍යාප්ත වීමේ වේගය වැඩිවීමයි. අසාධාරණ ලක්ෂණ රෝගීන් සංඛ්‍යාව ඉහළ නැංවීමයි. කොරෝනා ගැන සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇහුවාම එතුමිය උත්තර දෙන්නේ ඡන්දය පැවැත්වීම ගැනයි. රටත් රටවැසියන් ආරක්ෂා කිරීමේ පරිපූර්ණ සැලැස්ම ගැන රජය තවමත් රටට හෙළි කරලා නැහැ. වෛරසය පැතිරීම පාලනයට කියා රජයගත් සමහර පියවර අදිසියෙන් කල නිසා අනවශ්‍ය තදබද වීම ඇති වුණා. පසුගිය සිකුරාදා කොළඹින් පිටත් වූ දුම්රියවල තෙරපි ගමන්ගත් මගින් ඊට එක උදාහරණයක්. කොරෝනා වසංගතය ගැන මුලින්ම වාර්තා වුණේ පසුගිය දෙසැම්බර්. එදා සිට පාර්ලිමේන්තුව විසිරවන අවස්ථාව වෙන තුරුම වෛරසය මැඩ පැවැත්වීමේ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කිරීමට ආණ්ඩුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේ නැහැ. අතුරු සම්මත දිනුමෙන් අප්‍රේල් 30 වෙනිදා දක්වා මුදල් වෙන් කර තියෙනවා. එදා සිට අලුත් පාර්ලිමේන්තුව නැවත රැස් කරන දිනය දක්වා අතිරේක මුදල් වියදම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැහැ. අලුත් පාර්ලිමේන්තුව කවදා රැස් කරන්න හැකි වේදයි කියන්නට බැහැ. කොරෝනා මැඩ පැවැත්වීමට සියලු ජනතාව තම සහය රජය වෙත ලබා දීමට කාරුණික වන ලෙස කොළඹ අගරදුගුරු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඒ අගරදුගුරු නිල නිවසේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අපිත් හුඟක් පරිස්සම් වෙන්න ඕනේ මේ සම්බන්ධව. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නට කැමති අපේ රජය මේ වැඩ කටයුත්තේදී විශේෂයෙන්ම ආරක්ෂකාංශ ඒ වගේම සෞඛ්‍ය අංශ එවැගේම වෛද්‍යවරුන් හෙදියන් අනිකුත් සියලුම කාර්ය මණ්ඩල අපිට දන්වන දක්වන අවවාද අනුශාසනා පිළි අරගෙන අපි කොහොම හරි මේ වසංගතය අපේ රටෙන් තුරන් කරන්නට අපි කටයුතු කරන්නට ඕනේ. මම හිතනවා ඒක අපේ ජාතික යුතුකමක්. මේක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේක බෝ වෙන රෝගයක්, පහසුවෙන් බෝ වෙන රෝගයක්, ඒ වගේම මරණය දක්වා අපිව ගෙනියන්නට පුළුවන් රෝගයක්. දැන් මේ ඇඳිරි නීතිය පනවලා තියෙන්නේ ඒ සඳහායි. අපව ආරක්ෂා කරන්නට. එතකොට ඇඳිරි නීතිය ඉවර වෙච්ච ගමන් තේරම දෙනා ගොඩ ගැහිලා ගිහිල්ලා කඩසාපු වලට එහෙම නැත්නම් ප්‍රසිද්ධ ස්ථානවලට ගිහිල්ලා ආයසරයක් මුකුත් උනේ නැහැ වගේ ජීවත් වෙන්න ගියොත් ආයිමත් මේ රෝගය පාලනය කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ ඇඳිරි නීතිය තව තවත් දික් කරන්නට වෙනවා. ඒකෙන් මිනිසුන්ට සැහෙන අසහනයකට පත් වෙන්නත් සිද්ධ වෙනවා. මානසික ආතතියක් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා කරුණා කරලා දායක වෙන්න ඔබේ කොටස ඉටු කරන්න. ඒකට බය වෙන්න එපා. ඔබ පරිත්‍යාගශීලී වෙන්න. අපි ඔක්කොම පරිත්‍යාගශීලී වුණොත් මේ රට ආරක්ෂා කරගන්න අපිට පුළුවන් වෙනවා.
මේ මොහොතේ අපි හැමෝම රජ සහ සෞඛ්‍යංශ මෙන්ම අදාළ සියලු අංශ කණ්ඩා ක්‍රියාමාර්ග සමග එක් විය යුතුයි. ඊට අනුගත විය යුතුයි. ඒ අතරතුර අපෙන් ගිලිහෙන අපෙන් පිහිටක් සරණක් බලාපොරොත්තු වන පිරිස පිළිබඳව ඇතැම් විට ඔබට අමතක වනවා ඇති. ඒකනත් හිතන්න ඔබට අවස්ථාවක් මේ. මේ වන විට දවසින් දවස ඉහළ යමින් පවතින කොරෝනා වෛරස් රෝගීන්ගේ තත්ත්වය අවම කර ගැනීම සඳහා සහ මෙම රෝගය අපේ රටින් තුරන් කිරීමට රජ සෞඛ්‍යංශ ආරක්ෂකංශ මෙන්ම මාධ්‍යද දැවැන්ත වූ සේවාවක් ඉටු කරමින් සිටින්නේ අප සැමට එකම වගකීමක් ඇති බවට සියලු දෙනා එක්ව සිතන නිසා. මේ වන විට මුළු රටටම බලපෑත්වෙන පරිදි කොටස් වශයෙන් ඇඳිර නීතිය පැනවීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වනවා. එය මේ රෝගය පාලනය කරන්නට ගෙන තිබෙන ප්‍රධානතම තීරණයක්. ඊට අපි සියලු දෙනාම අනුගත විය යුතුයි. යතුරුතුර කාලයේදී යම්කිසි අපහසුතාවයකට අසරණ තත්ත්වයකට පීඩාවකට පත්වන කිසියම් කණ්ඩායමක් සිටිනවා නම් ඒ අය පිළිබඳවද තොරතුරු වාර්තා කරමින් ඔවුන්ට පිළිසරණක් වන්නට අප මාධ්‍ය ලෙස කටයුතු කරනවා. ඔබට මතක ඇති හදිසියෙම පැන වූ ඇඳිරි නීතිය තත්ත්වයත් සමගම යාචක ජනතාව පත් වූ අසරණතාවය පිළිබඳව අපි තොරතුරු වාර්තා කළා. එම ප්‍රවෘත්තිය විකාශය වී සුළු මොහොතකට පසුව විශාල පිරිසක් ආරක්ෂකාංශ සහ විවිධ තරාතිරමේ පුද්ගලයන් තමන්ට හැකි ආකාරයෙන් අසරණ වී සිටින යාචක ජනතාවට පමණක් නොව සතා සීපාවුන්ට පවා ආහාර පානාදිය ලබා දෙන්නට කටයුතු කළා. අපි අද මතක් කරලා දෙන්නෙත් ඔබේ අවධානය යොමු යුතු තවත් කණ්ඩායම් කිහිපයක් පිළිබඳව. ඒ වැඩිහිටි නිවාස සහ ළමා නිවාසවල ජීවත් වන පිරිස් පිළිබඳව. ඇතම් විට බොහොමයක් අපේ රටේ පවත්වාගෙන යන වැඩිහිටි සහ ළමා නිවාස දෛනිකව එක් එක් පුද්ගලින්ගෙන් ලැබෙන පරිත්‍යාග නිසා ආහාර වේල් නිසා එම කටයුතු පවත්වාගෙන ගොස් තිබුණා. දැන් ඔබට එම ස්ථානවලට යන්නට අපහසුයි. ඒ නිසා මේ පිළිබඳව කටයුතු කරන බලධාරීන් ළමා නිවාස සහ වැඩිහිටි නිවාස පිළිබඳව අවධානය යොමු කරනවා සේම ඔබට උදව්වක් උපකාරයක් සෞඛ්‍ය ආරක්ෂිතව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරලා ලබා දෙන්නට පුළුවන් නම් එය මහඟ පුණ්‍ය කර්මයක්. ඒ වගේම අපේ රටේ පන්සල් විශාල ප්‍රමාණයක් දායක දායිකාමන් ලබා දෙන දානය පිළිගනිමින් එම භික්ෂුන් වහන්සේලා කටයුතු සිදු කරගෙන ගියා. මේ නිසා ඔබ අමතක කරන්නට එපා ඔබේ ගමේ පන්සල, ඔබේ ළඟම ඇති පන්සල, එහි මහා සංඝරත්නය උදෙසා සහ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදිමින් ලබා දෙන්නටත් උන්වහන්සේලාගේ අඩුපාඩු පිළිබඳවත් මේ මොහොතේදී සිතා බලා කටයුතු කරන්නට හැකියාවක් ලැබෙනවා නම් එයත් මහඟු වූ පුණ්‍ය කර්මයක් ලෙසයි අප සියත ප්‍රවෘත්ති තුළින් ඔබට මතක් කර සිටින්නේ. උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබෙනවා. උතුරුමැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබෙනවා. ඒ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙලෙස දිවුරුම් දුන්නා. මහීපාල හේරත් මහතා මීට පෙර සබර්ගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. පවතින තත්ත්වයේ හැමේ අඩු ආදායම් ලැබී පවුල්වල පුත්කලින් සඳහා විශේෂ සහන ණය ආධාරයක් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා පවසනවා. ඒ මාතර ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් අඩු ආදායම් ලැබී පවුල්වලට අවම වශයෙන් පොලි රහිත 10,000ක ණය මුදලක් මුල් මාස 6ක ක්ෂමා කාලයක් සහිතව ලබා දෙන්නට ඕනේ කියලා කියන එක තමයි යෝජනාව තියෙන්නේ. ආණ්ඩු විදිරේක තීන්දුවක් ගනී. සමුද්ධි පවුල්වලට අයිති නොවුනත් අර දෛනිකව ඒ මේෂන් බාසුනාගේ පවුල, වඩු බාසුනාගේ පවුල, කම්කරු අත්වැඩ දෙන මේ සිළු දනාගේ පවුල් ගමේ අන්ත අසරණ වෙලා තියෙනවා. ඕන හැමදාම දවසේ කුලියෙන් තමයි බඩු ටික ගෙදර ගෙනිච්චේ. ඉතින් මේ වේදනාව අපිට දැනෙනවා. ආණ්ඩුවක් විතර මේක අපි තේරුම් ගන්නවා. ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරිපෑ 24 තුලදී අතිගරු ජනාධිපතිවරයා හෝ ගරු අගමැතිතුමා නිවේදනය කරાવි. ඔවුන් සම්බන්ධයෙන් අපිට අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන ක්ෂණික වැඩසටහන සහනය කුමක්ද කියලා කියන එක නිවේදනය කරાવි. ණය සම්බන්ධයෙන් සහන කාලයක් ලැබිලා තියෙන ව්‍යාපාරිකයන්ට විතරයි. ඒක එහෙම නෙමෙයි. පුද්ගලික ණයගත්තු හැම දෙනාම බැංකුවල තමන්ගේ චෙක්පත් නිරවුල් වෙනවා. මුදල් ඉතු කර ගැනීමේ හැකියාවක් නැතුව බරපතල අරුබු දෙක ඉන්නවා. ඒ නිසා මේ සියලුම දෙනා වෙනුවෙන් තමයි සහන පැකේජ් ක්‍රියාත්මක වෙන්නේ. අද හෙට දවස් තුනදී ඒක නිෂ්ඨාවටම එළිදකීවි. මොකද්ද මේ සහන පැකේජ් කාටද සහන වෙන්නේ කියලා මේ හැම සමාජ තීරුවක්ම ඒකට අයිති බව පමණ අපි වගකීමෙන් තමුන්නාසලට නිවේදනය කරන්න අවශ්‍යලා තියෙනවා.
දේශපාලනය අමතක කරමින් මේ මොහොතේ කොරෝනා වෛරසයෙන් රට බේරා ගැනීමට සියලු දෙනා එක්වියුතු බවත් රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග එලෙසම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. එසියත ටීවී ඔස්සේ අද විකාශය වූ 7:05 වැඩසටහනට එක්වමින් තවදුරටත් අපි මේ සම්බන්ධයෙන් පරිසම් විය යුතුයි. මොකද මේක පොඩ්ඩක්වත් අතහැරිය නොයුතුයි මේ දැන් කරන පාලනය. අපි ආපහු සුපර් මාකට් වලටයි බඩු ගණ්ඩායි ඔක්කොම රැස් වුණොත් එහෙනම් ඊටාම තීරණාත්මකයි. තව දවස් 10ක්වත් මේ සම්බන්ධයෙන් පාලනයක් තිබිය යුතුයි. ජනතාව කොච්චර තමන්ට කැමතිද කියන එක නෙමෙයි මෙතනදී අදාළ වෙන්නේ. මෙතනදී තීන්දුව තීරණ ගන්න ඕන නායකයෝ වශයෙන් ඒ තීන්දුව තීරණ ගත්තොත් තමයි මේ පාලනය කරන්න අපිට හැකියාව ලැබෙන්නේ. දේශපාලනය මම අමතක කරලා තියෙන්නේ මාසෙකට අපි දේශපාලනයත් කිසිම වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මේක මොකද අපිට අවධානම් තියෙන්නේ අපේ ලංකාවට පහසුකම් සහ ඒ මුදල් ආර්ථික ශක්තියක් තමයි මුණ දෙන්න. මේක ඉතාලියට හරි චීනයට හරි ඇමරිකාවට හරි මුණ දෙන්න පුළුවන් ආර්ථික ශක්තිය දෙනවා. ලංකාවට ආර්ථික ශක්තියක් මේ සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ අපහසුතාවයක් තියෙනවා. ප්‍රධාන නායකයින් ටික එකතු වෙලා කොයි ආකාරයෙන්ද මේකට සහයෝගය ලබා ගන්නේ කියලා සාකච්ඡා කරලා දේශපාලනය කරන්න එපා. ඡන්දය ගැන කතා කරන සමහර කට්ටිය මම කියනවා මේ වගේ බාල මේ යෝජනා ඉදිරිපත් කරන්න එපා. මේක අවශ්‍ය කරන්නේ මේක උවදුරු තේරෙන්නේ නැහැ මේකේ. ඒ හින්දා මම හිතන්නේ දැනුම පාවිච්චි කරා නම් හරියට පාවිච්චි කරා නම් මීට වැඩි අපිට තව මේක පරිපාලනය කරගන්න තිබ්බා. සමහරවිට ඒ ගත තීන්දුව වලට ඔය ඉස්කෝලේ වහද්දිත් මම දැක්කා මගේ යාළුවෝ එහෙම මොන මෝඩ තීන්දුවද මේ කියලා. මම කිව්වා මෝඩ තීන්දුවක් කියන්න එපා. මේ වෙලාවේ මේ ගත තීන්දුව ඉතාමත් හොඳයි. මේ ආණ්ඩුව පිස්සුනට නම් මේ ඉස්කෝලේ වහලා නම් මම කිව්වා එහෙම කියන්න එපා. කරපු හොඳ වැඩක් ඒක. මොකද මේක පැතිරුණොත් ආයේ මේක ගලවන්න බෑ. පවතින තත්ත්වය හමුවේ රජය විසින් මාස 6ක කාලයක් ලබා දුන් ණය වාරික ගෙවීමේ සහනය සාමාන්‍ය ජනතාවටද ලබා දෙන ලෙස ආදිවාසී නායක උරුවරිගේ වණ්ඩලතන් රජය නිල්ලා සිටිනවා. මේ වාගේ වසංගත ලෙඩ පුජ්ජවල් ඉච්චර කාල මෙච්චෙත් මේ ඇත්තන්නේ මේ ගම් පුජ්ජවල් වෙලා තිබවුව. මේතනවල් ඉක්මන්තනින් සමාජයට මං ගැච්චන ලෙඩ පුජ්ජවල්. ඉතින් ඇත්තතෙනෙම්ම මේ ඇත්තෝ මාම කැච්චක් මේ රට පුජ්ජේ රන්දන කිරිලෝභ ජනාධිපති වරට අගමැති වරට ඒ වගේම බෙහෙත් නැනෝ කලන හුරුලාට හමුදා පූජ්‍ය මහ හුරුලාට මෙයත් උන ආයිකල් ඇත්ව හැටිමට මෙයත් මාම කෙච්චක් හොඳමයි කියලා කතාද මන් දුන්නේ. හිත් පූජ්‍යෙම්ම මොන එකද ඒ ඇත්තන්නේ ජීවිත පූජ්‍ය ගැනවත් හිත්ලාන්න කුදෝවිලා ඒත් ලොකු තැනේ කැපවීමකින් වැඩ පූජ්‍ය මන්දු කරනවා. ඉතින් මේතන හැම මිනික් ගජ්ජෙක්ම මේ වෙලා පූජ්‍යේ කල්පනා තැන මන්දු කරගන්න ඕන. කල්පනා තැන මන්දු කරගෙන වැඩ පූජ්‍ය මන්දු කරන්න. දැන් මේ රට පූජ්‍යේ මාම කැච්චක් මිනික් ගජ්ජු බැංකු පූජ්‍යවල ණය පූජ්‍ය මන්දු වෙලා පොලි පූජ්‍යට කොළ පූජ්‍ය මන්දු කරගෙන ජීවත් වෙන මන්දෝන මොන එකක් හරි වැඩ පුජ්ජම් මන්දු කරපු මිනිස් ගජු තමයි රඳන්නේ. හැබැයි ආණ්ඩු පුජ්ජේ කිරිලෝභ ජනාධිපති හෝරම කතා දැම්මා මේ වාගේ නාය පුජ්ජ මන්දු වෙලා තිබෙන එකමවල් මාස පුජ්ජ 6මකට කල් පුජ්ජ මන්දු කරගන්න කියලා කල් පුජ්ජ මන්දු කරනවා කියලා කතා දැම්මා. හැබැයි ඒ වුණාට දැන් බැංකු පුජ්ජල් වලින් ඒ වාගේ ඒතන සැලකුම් පුජ්ජ මන්දු කරන්නේ අර වැඩි තැනෙන් කොළ පුජ්ජ වියදන්තන මන්දු කරපු ලොකු ලොකු කොම්පැනි වාගේ එකමවල් වලට තමයි මේ නිදහස මන්දු වෙලා තිබෙනවා. දැන් ලෙඩ පුජ්ජෙන් ආරස්සා තැන මන්දු වෙන්නත් ඕන. බැංකු පුජ්ජේ පොලිය ගෙවුම් පුජ්ජ මන්දු කරන්නත් ඕන. ඉතින් මෙහෙම ගැටලුවකුත් තිබෙනවා. ඉතින් මේ තැනත් තැනමක් ආණ්ඩු පුජ්ජ මහවුරුල අර මහ මිනික් ගජ්ජුන්ට විතරක් කොදොයි දුප්පත්තනේ මිනික් ගජ්ජා ණය පුජ්ජ මන්දු වෙලා ඉඳිනවා නම් ඒ ඇත්තන්ටත් ඒ සහනය මන්දු කරනවා නම් මාම කැච්චක් හොඳමයි කියන එකම මේ වෙලා පුජ්ජේ මේ ඇත්තෝ කතා දමනවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම වූ රාත්‍රී 9:35 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.